ස්ත්‍රී දූෂනය කියලා එකක් පොතේ තියෙනවා දන්්ඩ නීති සංග්‍රහය තුන් සය හැට තුන වගන්තී පුරුස දූෂනය කියල එකක් නෑ නීති පොතේ තියෙනවාද හෙම එකක් න හෙමකරන්නේ ඇයියි දෙන්නම සමානහින් දද සමාන්න අරුටත් වැටෙන් දෙපැයි නීචි පොතේ තැනක ගූට වැටෙන් නෑ ඌව දූසනය කරන්න බෑ. සංසාරයකර පිනට කාන්තාව දූසනය කළ හැකි සංසාරය කරපු පුුණ්‍ය ශක්තියෙන් මදි මනුලෝ ඉපදුනාට. අපේ සරීර අංගෝපාංගයන් පීටලා තියෙන්නේ ඒකට උචිතතාලයට. ඒ නිසාවෙන් අපි හිතුවාට ලෝකය ඇතුළේ දෙන්න නම එකයි තමා අයාරකට වැඩියෙන්න ඒක එලකොට වැඩියෙන් අරහංගාවට. ඒ එලොටම වැඩියෙන් අරංගල්. ඒක අය මකන්්ඩ බෑපුතක්. අපි මානසික මිමිියෝලි මාන්‍යයට මැන්නාට පිරිමිියා සසර පිම් බලෙන් ඉහලයි පුතා ශ්‍රේෂ්ටයි. ඒ අපි බාගෙට දන්න හින්දා. පිරිමියාට ගරු කරන්න. මගුල් ගෙදර දවසට ඌට වන්දිනවන්නේ. නෙල්. න මාලි ලන්ඩගිය දවසට වන්දිනවන් තූටි පැටවුන්ට පේන්ට තාත්තට වදිනවන් අවුරුද්ධ දවසේ වදිනවනන්නේ ඉස්සර කාන්තාව වනන් අපි හාදුන්නේ උදේ පැලේ ඉඳලා ගෙදෙට්ට එෙනකොට පැල් මල්ලත්තරම් මල්ල අරගෙන වන්දිනව. හවස පැලට ගෙනියයන බඩු ටික ලා මල්ල අතට දීලා වදිීනම්. අපේ රජරට වන්නේ ගැමි ඇත්තෝ හෙම කිරිබත් කුඹුරේ මංගලගොම කොහොමද මන්ද කසාද බැඳපු දවසේ වැන්දාට පස්සේ අය වැඳපු දවසක් මතක තියෙනවාද දන්න ඇතුව එදත් යන්දිී ඇයිද මං මේකා මේතාලේකෙක් බව දන්නවනම් එදා වදින්නෙත් නෑ මං වගේ තරම දන්න ඇති හින්දා යන්දා මිස මං එදා කනවෙලා අයිට මං මේ දැක්ම තිබුණා නම් වඳින්නෑ ඒ මට්ටමට සමහර කාන්තාව පත්වෙලත් ඇති එහින්දා පින්නතුනී අපි මං ඔය සමාජීය කොට සක්්‍ය ව්යේ බෞද්ධ දර්සනේ ංචි ක ඇල්ල කරන්න අපි බාගිට දන්නේ. මේ ජීවත් වනාට මිනිස්කම ගැන ගැහැනුකම ගැන් පිරිමිකම ගැන බෞද්ධකම ගැන. අපි තේරිලා නෑපුත. තේරුුණානං ඒ මිනිස් ජීවිතය ලෝකේ තියන උත්තරීතරම ජීවය කියලා අවබෝධ වනානම් ඒ ජීවය වැඩගන්නවා. අපි ඒකෙන් වැඩගන්න ඇතුව සතෙක් සිව්පාවයකුටත් වඩා පල්ලෙහ වට්ට ලතියෙන්නේ. එක වටිනාකම දන්න ඇතිහින්දා. එන්දා ලෝකයේ පිළිබඳ ඔබාගට ාගට අපි දන්නේ.